සියලු දෙනාම ආයිබෝන් කියලා පිළිගන්නවද PRTKL කේ විතින් කියන තවත් වීඩියෝ එකකට. ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනලා තියෙන වීඩියෝ එක තමයි මම AliExpress වෙතින් මිලදී ගත්ත මගේ ලැප්ටොප් එකට අලුත් power bank එකක්. මේ power bank එක unboxing කරලා මේකේ පොඩි review වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. මේ power bank එකේ තියෙන විශේෂත්වය තමයි අපි ලැප්ටොප් එක අපි plug කරන්න බැරි තැනක. එහෙම නැත්නම් අපි flight එකක හෝ වේවා, එහෙම නැත්නම් අපි කාර්යාලයේ ඉඳලා ගෙදර යද්දී අපිට බස් එකේදී, එහෙම නැත්නම් අපේ පෞද්ගලික වාහනේදී අපිට පුළුවන් මේ power bank එක use කරලා අපේ lap එක on කරගන්න power එක දීලා. මොකද ලැප්ටොප් එකක් අපි plug එකෙන් ගැලවුවට පස්සේ පොඩි වෙලාවයි තියෙන්නේ බැටරි බයින. ඉතින් අපිට මේ power bank එක යොදාන ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන දීර්ඝව කතා කරමු වීඩියෝ එකට ගිහින්. ඔයාටම PRTKL ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ එක සමග දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරමින් අපි එහෙනම් කෙලින්ම යමු දැන් වීඩියෝ එකට. බලමු මේ කවරේ ඕපන් කරලා මේ power bank එක කොහොමද කියලා. මම මේක මේ විදිහට ඕපන් කරනවා. ඉතින් මේ තියෙන්නේ අපේ power bank එක. මේ කවරේ වැඩන්නේ කවර පැත්තකින් දාමු අපි. මෙන්න තියෙන අපේ power bank එක. ඉතින් මේක පේනවා වට දිස්සෙන image එකක් තියෙනවා මේ lap එකට connect කරලම තියෙනවා. ඉතින් මේ පැත්ත ගත්තාම මෙන්න මේ විදිහට තමයි දිස්සෙන්නේ අපිට power bank එක. බලමු මේකේ විස්තර. මේකේ විස්තර ගත්තාම මේ විදිහට MB light digital display quick charge power bank එවැගේම ampere 30000 ampere 30000 ampere එවැගේම 65 volt එවැගේම PD double way quick charge කියලා මේ විදිහට සඳහන් කරලා තිනා. මේක double way කියන්නේ මේක පුළුවන් අපිට type c cable එක use කරන්න පුළුවන් මේක charge කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් USB එක පැත්ත type c තියෙන ඒ වගේම micro USB එහෙම නැත්නම් අනිත් පැත්තේ USB ලොකු port එක තියෙන cable එකක් use කරලා data cable එක use කරන්න පුළුවන් මේ ආදි වශයෙන්. ඉතින් අපිට මේක charge කරන්න පුළුවන්. අපි බලමු මේක open කරලා මේකේ වෙනත් විස්තර නැහැ. අනිත් ඔක්කොම තියෙන්නේ මේ Chinese. මේකේ නම සඳහන් වෙනවා මෙන්න මෙතන නම. මේ තියෙන නම basis BASIUS කියන power bank එක තමයි මම මේ laptop එකට මේක order කරේ. අපි බලමු. ඉතින් මම මේක මෙතනින් open කරනවා. මෙන්න මේ අදිවසින් මෙතන. මෙතනින් මේ විදිහට open කරලා මේ handle එකෙන් මේ විදිහට එළියට ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට handle එකෙන් එළියට ගත්තාම මේ විදිහට තමයි packing එක තියෙන්නේ. ඉතින් මේ packing එක මම අයින් කරනවා. ඊට පස්සේ මේ ගත්තට පස්සේ මෙන්න මේ වගේ පැකින් එක තියෙන්නේ. ඉතින් මේකේ මේ තියෙන්නේ type c දෙපැත්තෙම type c තියෙන කේබල් එකක් තමයි මේ විදිහට අපිට මේකේ ලබා දීලා තියෙන්නේ. ඉතින් charger එකක් නැහැ. charger එක power bank වලට එන්නේ නැහැ. ඉතින් අපිට phone charger එක තමයි use කරන්නේ. ඉතින් මේ පැකින් එක මෙච්චරයි. මේක මේ පැත්තකින් තියමු අපි. මෙන්න මේ විදිහට මේ cover එක තමයි අපේ power bank එකේ මේ විදිහට තියෙන්නේ. අපි බලමු එකත් අරගෙන. ගත්තට පස්සේ මේ කවර් එක ටයින් කරන්න. මේ විදිහ තමයි අපේ power bank එක දිස්සෙන්නේ. මෙතන 65 volt කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන on off button එක, මෙතන තියෙන මේ display එක, මේක charge කරද්දී power එක කොච්චර තියෙනවද, ඒ වගේ දිවසින් LED system එක මෙතන මේ display වෙනවා. ඉතින් මෙන්න මෙතන sticker එකක් ගහලා තියෙනවා. මේ sticker එක අපි අයින් කරමු. මේ sticker එක අයින් කරාට පස්සේ මේකේ charging ports එවැගේම power transfer ports අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන මේ USB port දෙකක්, මේ පැත්තේ USB port දෙකක් තියෙනවා. මෙතන තියෙන USB type C port දෙකක් තියෙන, තවත් micro USB port එකක් තියෙනවා. ඉතින් මේක double system එකක් යටතේ අපිට charge කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් power එක transfer කරන්න පුළුවන්. ඉතින් මේ සුපිරිම power bank එක මේ ගොඩක් බරයි. සාමාන්‍යයෙන් ග්‍රෑම් 800ක් විතර බරයි. අතට ගොඩක් බර දැන්නවා. ඉතින් මේක තමයි මේක අපි බලමු. හදන් මේ ස්විච් එකත් අපි ඔන් කරමු. මෙන්න මේ ස්විච් එක මේ විදිහට මෙතනින් මෙහෙ ප්‍රෙස් කරාම අපිට දිස්සෙනවා මේකේ රතු පාටින් වලට දිස්සෙනවා LED
මේ විදිහට මෙන්න මේ විදිහට අපිට LED දිස්සෙනවා ඉතින් මේ විදිහට තමයි මේ charger මේ power bank ඉතින් අපි බලමු මේක එහෙමනම් ලැප් එකටත් connect කරමු charge කරද්දි කොහොමද දිස්සෙන්නේ මේකේ indicate කරන්නේ මොනවද කියලා අපි වැඩි දුර අපි කතා කරමු ඉදිරියට ඉතින් මේ power bank එකේ අපිට output 5 output තියෙනවා ඒගෙම 3 input තියෙනවා මේකේ මේ power bank එක ගැන මම විස්තර මේ website එක ගිහින් වැඩි දුර search කරලා බැලුවා මේගොල්ලෝ මේක recommend කරන්නේ අපිට මේක සාමාන්‍ය අපි flight එකක වගේ යද්දී ලැප් එකක් අරගෙන flight එකේ වගේ යද්දී අපිට ලැප් එක plug කරන්න බැරි නිසා බැටරිය බහිනවනේ ඉතින් අපේ ලැප් එකේ ඉක්මනට ඉතින් මේ වගේ අවස්ථාවල මේ power bank එක use කරන්න තමයි මේගොල්ලෝ recommend කරන්නේ ඒ වගේම ඉතින් මේක පුළුවන් අපිට use කරන්න අපි දැන් වැඩ කරලා ඔෆිස් එකේ ඉඳලා වැඩ කරලා ගෙදර යද්දී බස් එකේදී එහෙම නැත්නම් අපේ පෞද්ගලික වාහනේ එයා දිවසේ ඕන තැනක මේක යූස් කරන්න පුළුවන් ඉතින් අපිට ලැප් එකක් ප්ලග් කරන්න බැරි අවස්ථාවල ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත් ඉතින් මේකේ ඩිවයිස් පහක් එකවර අපිට අවුට්පුට් එක අරගෙන කනෙක් කරන්න පුළුවන් අපි දැන් බලමු මම මේකට මගේ කම්පියුටර් එක කනෙක් කරනවා ඒ වගේම මගේ මේ J7 ප්‍රයින් ෆෝන් එක තියෙනවා මම මේ ඩිවයිස් දෙක දැන් කනෙක් කරනවා මම මේ විදිහට මගේ ලැප් එකට මේ टाइप सी केबल लेके मैंने मे विधियट एक पैत्ता मे दिरे कनेक्ट करना इतिंग ए वगे मट इसला मेके मतकरण बेरीवना उगलांट मेके माइक्रो यूएसबी आगे में टाइप सी ए वगे मेके तीयना मैंने मे तीयने मे आईपोन वलट आईपोर्ट हेगु तीयना मेतन आईपोर्ट एकाई ए वगे में टाइप सी ए वगे में माइक्रो यूएसबी ඉතින් මේ වගේම මේ USB හතරක් තියෙනවා දෙපැත්තේ ලොකු USB කනෙක් කරන්න පුළුවන් ඉතින් අපිට මේ විදිහට මම දැන් මගේ ලැප් එක මේ විදිහට කනෙක් කරනවා මෙන්න මේ විදිහට මම කරින් කරනවා power bank එකට දැන් ඔන්න මම කනෙක් කරා ඊට පස්සේ අපි power bank එක on කරමු මේ විදිහට මම දැන් on කරනවා මේ switch එකෙන් මේ විදිහට ඔන්න දැන් power bank එක on වුණා ඊට පස්සේ මම මේක මේ විදිහට power bank එකේ පැත්තකින් තියමු අපි පොඩ්ඩකට ඊට පස්සේ මම ෆෝන් එක ගන්නම් මේ ෆෝන් එකේ මම micro USB එකක් මේ විදිහට කනෙක් කරලා තියෙන්නේ ෆෝන් එකට J7 එකට ඉතින් මම මේ විදිහට මෙන්න මේ ලොකු පෝට් එක මම දැන් මේකේ අපේ power bank එකට කනෙක් කරනවා මම දැන් මෙන්න මේ විදිහට power bank එකට කනෙක් කරනවා මේ USB පෝට් එක मेरे दें पावर बैंक के कनेक्ट करा इधर पास यहाँ पे तो पुलवाम में के वोल्टेज जग बालना पुलवाम दें वैवे ने वोल्टेज जग का बालम में का मैं स्विच जग टक ही मैं विधि है टापी तो मैं का प्रेस करा हम आप इधर वोल्टेज जग पेन ना यार दिसे ना मैं इधर प्रेस करा मैं इधर वोल्ट पाना है मैं विधि ඉතින් ඇත්තෙම සුපිරිම power bank එකක් ගොඩක් ප්‍රයෝජනවත් device පහක් එකවර අපිට මේක charge කරන්න පුළුවන් මේක ampere 30000ක් වෙනවා ඒකම watt 65 ඉතින් මෙතන 65 කියලා watt 65 කියලා සඳහන් කරලම තියෙනවා ඉතින් ඇත්තෙම ගොඩක් වටිනවා මේ power bank එක මේ මුදලට ඉතින් ඇත්තෙම මේ ports උනත් හොඳ හොඳ බිල්ඩ් ක්වොලිටි එකකින් එකක් තියෙනවා මොකද පෙලක් ඒවා තියෙනවා මේ ජැක් මේවට මේ පෝට්ස් වලට අපිට ගහන්න බෑ ඔයගොල්ලෝ දන්නා සමහර ඔය චයිනීස් නිෂ්පාදන වල තියෙනවා අපිට මේ USB පෝට් හරියට ෆිට් වෙන්නේ නැහැ ඉතින් ඒවා ඔක්කොම ඇත්තෙම සුපිරියටම මේකේ තියෙනවා හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා ඇත්තෙම පවර් බැංක් එක ගොඩක් වැදගත් එමනම් අද සුපුරුදු පරිදි සමුගෙන යන කාලය ඇවිල්ලා මේ වීඩියෝ පිළිබඳ ඔයාගේ අදහස් වලට කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි ඒ වගේම වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න වීඩියෝ එඩිටින් පිළිබඳව එපිසෝඩ් 10කින් සමන්විත සයිබලින්ග් පවර් ඩිරෙක්ටර් කියන වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් ගැන මගේ channel එකේ playlist එකක් තියෙනවා ඒ වගේම අපේ මොබයිල් ෆෝන් වලට කොහොමද අපි සිංහල කස්ටම් ෆෝන් ඇඩ් කරලා मोबाइल फोन एप्लीकेशन वाली कोहमद वीडियो एडिट करानी के लिए मम्मा कथा कर लाती है ना
හේලාකුරු ඇප්ලිකේෂන් එකේ අපේ සිංහල විජේසේකර කීබෝඩ් එක කොහොමද අපි A to Z හදාගන්නේ කියලා මම දීර්ඝව එපිසෝඩ් 3කින් විතර කතා කරලා තියෙනවා. ඉතින් ඔයා ඒ වීඩියෝ තාම බැලුවේ නැත්නම් ඒ වීඩියෝ බලන්න කියලා ඔයාට මතක් කරන ගමන් ඔයා තාම PR Tech YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා bell notification එක click කරලා තිබුණොත් අපි මේ වගේ වීඩියෝක් upload කරපු සැනින් ඔයාට ඒ වීඩියෝ බලන්න පුළුවන්. එහෙමනම් නැවත වීඩියෝ එකක් හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. බෙහෙවින්ම ස්තුතියි PR Tech YouTube channel එක රැඳී සිටියා.